ඊළඟට මෙන්න අපි ඔය සඳහන් කළේ වන්දනාවේ පළවෙනි අංගය සහ උදාහරණය. සිවුර උභයංශ කරලා වන්දනා කළ යුතුයි. සිවුර ඒකාංශ කරලා වන්දනා කළ යුතුයි. වඳින දෙවනි ක්‍රමය තමයි දෑත එකතු කළ යුතුයි. දෑත එකතු කරලා වඳින්න ඕනේ. දෙවනි ක්‍රමය. පළවෙනි ක්‍රමය උභයංශ කරලා වඳිනවා. එතකොට දෑත එකතු කරනවා නැත්නම් අත්ලෙන් සම්බාහනය කරනවා. ඒ කාරණාවල ඔක්කොටම කලින් සිවුර පොරවගෙන ඉන්නවා නම් සිවුර ඒකාංශ කරනවා. ඊළඟට දෑත එකතු කරනවා. තුන්වෙනි කාරණාව අත් දෙකෙන්ම දෙඅත්ලෙන්ම පාදයන් පරිසම්බාහනය කළ යුතුයි. දෑත එකතු කරගෙන නළල බිම තියලා නැවත දෑත පාදය දක්වා දිගු කරලා පාද හොඳට ස්පර්ශ කර කර අත්ලෙන් ඇඟිලි වලින් නෙමෙයි තමන්ගේ අත්ලෙන් සම්බාහනය කරනවා. පරිසම්බාහනය කරමින් වැඳිය යුතුයි කියලා තුන්වෙනි කාරණාව සඳහන් කරනවා. හතරවෙනි කාරණාව ප්‍රේමය උපදවාගෙන වැඳිය යුතුයි. ඒ කියන්නේ මනාව ආදරයක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ විදිහට වන්දනාවක් හරියටම කරන්න පුළුවන් වෙන්නේ. පස්වෙනි කාරණාව සඳහන් කරනවා ගෞරවයෙන් වන්දනා කළ යුතුයි කියලා. ආදරයක් සෙනෙහසක් ඇති වෙන්න ඕනේ. ගෞරවයත් ඒත් එක්කම ඇති වෙන්න ඕනේ. මේ කාරණා පහ තමයි තියෙන්නේ. භික්ෂූන් වහන්සේ නමක් විසින් වැඩිමහලු භික්ෂූන් වහන්සේට වැඳිය යුතු ආකාරය. ඉතින් වැඳිය යුතු ආකාරය මෙහෙම සඳහන් කරලා තියෙනවා. වැඳුම් ලබන කෙනා දැනගන්න ඕනේ නවකයා වන්දනා කරන්න එනකොට එයාට හරියටම වඳින්න අවශ්‍ය වටපිටාව හදලා දෙන්න. සමහර විට පාදය වෙන ආසනයක් යට තියාගෙන ඉන්නවා නම් ඒ වන්දනා කරන්න එනකොට ඒ පාද සම්බාහනය කරලා වඳින්න පුළුවන් විදිහට ඉඩහසර සකස් කරලා දෙන්නත් ඕනේ. ඒ කාරණාත් එතකොට මේ වන්දනාව හරියට දැනගත්තාම දැනගෙන තියෙන්න ඕනේ. ඊළඟට මේ අංග පහකින් පරිපූර්ණව භික්ෂුවක් භික්ෂුවකට වන්දනා කළ යුතුයි කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට මේ පිටකේ පුරාම මේ කරුණු තැනින් තැනින් සඳහන් කරලා තියෙන බව පැහැදිලි වෙනවා. තැන තැන සඳහන් වෙනවා. පිටකේ පුරාම එක එක රහතන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා වැඳ හැටි. ඊළඟට භික්ෂූන්ට වැඳලා විතරක් නෙමෙයි භික්ෂුණීන්ට වැඳලා තියෙන්නෙත් එහෙමයි. භික්ෂුණීන් වහන්සේලාට වැඳලා තියෙන්නෙත් එහෙමයි. භික්ෂුණීන් වහන්සේලා විසින් භික්ෂූන් වහන්සේලාට වැඳලා තියෙන්නේ ඔය කියපු ක්‍රමයටම තමයි. පාද ස්පර්ශණය කරලා පාද සම්බාහනය කර කර තමයි භික්ෂුණීන් වැඳලා තියෙන්නේ. එතකොට භික්ෂුණීන් වහන්සේලාට බාල භික්ෂුණීන් වහන්සේලා වැඳෙත් එහෙමයි. ඒ විතරක් නෙමෙයි ගිහි අය වැඳෙත් එහෙමයි. එතකොට දැන් භික්ෂුණීන් වහන්සේ නමකට නම් භික්ෂූන් වහන්සේ නමක් වඳින්නේ නැහැ. නමුත් මෙතන භික්ෂුණී කන්දකේ සඳහන් වෙනවා භික්ෂුණීන්ට කැපද මේ වන්දනාව කියලා සැකයක් ආවා කියලා. භික්ෂුණියක් භික්ෂුණීන් භික්ෂූන් වහන්සේ නමකගේ පාද ස්පර්ශය කරලා වඳින එක ඒ භික්ෂුණියට කැපද? එතකොට එහෙනම් මේකේ සඳහන් කරලා නැති උනට අනික් කාරණාවක් තියෙනවා. ගිහි පුරුෂ කෙනෙක් භික්ෂුණීන් වහන්සේ නමකගේ පාද ස්පර්ශය කරලා වඳින එක වැඳුම පිළිගන්නේ එක ඒ භික්ෂුණීන් වහන්සේට කැපද කියලා ප්‍රශ්නයක් ඇති වුණා. ඒ භික්ෂුණී කන්දකේ තමයි මේක සඳහන් වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අවසර දීලා තියෙනවා වැඳීම පිළිගන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා වන්දනාව පිළිගන්න. එහෙම වන්දනා කරනකොට පාද ස්පර්ශය කළා කියලා භාග්‍යතුන් වහන්සේ තහනම් කරලා නැහැ. එහෙනම් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂේම වැඳලා තියෙන්නේ පාද ස්පර්ශණය කරලා. එහෙනම් වැඳුම පිළිගන්න අවසර දීලා තියෙනවා. ඉතින් මේ මූලාශ්‍රත් එක්ක සඳහන් කිරුවේ යම් කෙනෙකුට පස්සේ වෙලාවක සැකයක් චෝදනාවක් කරන්න වුණොත් ඊට කලින් මූලාශ්‍රයම කියවලා මේ කාරණාව ධර්මයේ තියෙනවද කියලාම බලන්න වික්කුණී කන්දකේ මේ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. කොණ්ඩඤ්ඤ සූත්‍රයේ සඳහන් කරලා තියෙන ආකාරය වඳිනකොට සිරිපතුල් සම්බාහනය කරමින් මුහුණිනුත් සිඹ සිඹා ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ වෙමි සුගතයන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ වෙමි කියලා සඳහන් කර කර වැඳ කියලා සඳහන් කරලා තියෙනවා. එහෙනම් එහෙම තමයි වන්දනා කරලා තියෙන්නේ. මේ ශාසනයේ වැඳීම සඳහන් කරලා තියෙන්නේ ওই විදිහට. අතීතයේ තව සමහර වෙලාවට නම් පාද සෝදලා තෙල් ගල්වලා පාද සම්බාහනය කරලා ඊට පස්සේ තමයි වන්දනා කරලා තියෙන්නේ. ඉස්සෙල්ලා පාද සෝදලා ඊට පස්සේ තෙල් ගානවා. තෙල් ගාලා සම්බාහනය කරනවා. ඒ අතීතයේ අය බොහොම අර ප්‍රේමය ගෞරවය මුදුන්පත් කරගෙන
වන්දනා කරපු හැටි. එතකොට මේ වන්දනාවල් වලට ඉතින් විවිධ හේතු තියෙනවා. මොකද මේ අපි කිමුක අපි මැරෙන්න ගියපු වෙලාවේ මාර්යාගේ කටේ ඉන්න වෙලාවේ කවුරු හරි අපි බේරගත්තා කියලා. එයාගේ ජීවිතේ පරදුවට තියලා හරි අපි බේරගත්තා. ඒ පුද්ගලයාට ජීවිතේ කොච්චර අපි සලකයිද? ඔහු වෙනුවෙන් මොනව නොකරයිද? එහෙනම් ආර්ය මහා සංඝය කියලා කියන්නේ මේ ශාසනයේ ආර්ය මහා සංඝය. ඉතින් දක්ෂිණා විභංගයේ තමයි අපි උපහැදින් කරන්නේ. එකපත් වේලක් දන් දුන්නා කියලා කියන්නේ අනාගත ජීවිත කෝටි ප්‍රකෝටි ගානකින් මගේ බඩගිනි වේදනා නිවන්න පුළුවන් නම් මේ සංඝයා වහන්සේට දාන වේලක් පූජා කිරීමෙන් ඉතින් සංසාරේ මොන ආයෝජනයක්ද ඒක? ආන් ඒ කරුණු හරියටම දැකලා තමයි අතීතයේ මේ විදිහට ඒ සංග්‍රහ කරලා තියෙන. අපිට තියෙන එකම ආරක්ෂාව පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස. ලෝකයාට තියෙන එකම පින් කෙත කියන සංඥාවේ ඉඳලා ඒ කටයුතු කෙරෙලා තියෙනවා. ඊළඟට පින්නතිනේ මෙතන සඳහන් කරනවා ඒ නම කියන්නේ ඇයි කියලා. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේගේ කාරණාවදී පැහැදිලි කරන්නේ. අපි දන්නවා දැන් නම කියන්නේ ඇයි කියලා. අනික් අයට කවුද කියලා හිතිලා වැරදියට හිතුවොත් කොයි තරම් විපාක දෙයිද කියලා. ඊළඟට රත්නත්‍රය ගැන කොයි තරම් දේවල් එහෙනම් අපිට දැනගන්න තව තියෙනවද කියන කරුණු එතකොට පැහැදිලි වෙනවා. එතකොට අපි නැවත වතාවක් අපේ මාතෘකාවටම ආවොත් මෙතනදී ආනාපාන සති සමාධිය කොහොමද කියලා විස්තර කරනවා. ආස්වාස පස්වාස පරිග්ගාහිකාය සතිය. ආනාපාන සති සමාධිය කියලා කියන්නේ ආස්වාස පස්වාස පරිග්ගාහිකාය සතිය. ආනාපාන සතිය ආස්වාස ප්‍රාස්වාස පිළිබඳ සිහිය කියන එකට විශේෂ වචනයක්. ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව සිහිය කියන එකට තියෙන විශේෂ වචනයක් තමයි ආස්වාස ප්‍රාස්වාස කියලා කියන්නේ. ආනාපාන සති කියලා කියනවා මේ ආස්වාස ප්‍රාස්වාස වලට තියෙන විශේෂ වචනයක් ආනාපාන සති. ආනාපාන සතියන් වා සමාධි. ආනාපාන සති සමාධි. ආනාපාන සතිය පිළිබඳව තියෙන සමාධිය තමයි ආනාපාන සති සමාධිය කියලා කියන්නේ. ආනාපාන සතිය පිළිබඳව තියෙන සමාධිය තමයි ආනාපාන සති සමාධිය කියලා සඳහන් කරන්නේ. අපි වචන දෙකේ වෙනස සාකච්ඡා කළා. සීහල පිටකේ ආනාපාන සති කියලා තියෙනවා. බුරුම පිටකේ ආනාපාන සති කියලා තියෙනවා. ඒකයි එතන පැහැදිලි කරන්නේ. භාවේතු අංග 16ක පිහිටන්න පුළුවන් කමඨහනක් තියෙන ආනාපාන සතිය වඩන්නේ එහෙම නැත්නම් මේ භාවනාව නිවන දෙසට යොමු වෙමින් වඩන කෙනාට අංග 16කින් යුක්ත ආනාපාන සති භාවනාව නිවන දෙසට යොමු වෙමින් වඩන කෙනාට, ඒ කියන්නේ නිවන උදෙසාම මේ භාවනාව වඩන කෙනාට සම්තඳහන් කරනවා. සමදිකානි කියලා කියන්නේ සහ අධිකේන වත්තං තීති සමදිකානි. සහ අධිකේන වත්තං තීති සමදිකානි. අධිකව පවතින නිසා සමදික කියලා කියනවා. අධිකව පවතින සමදිකානි. අධිකව පවතින නිසා සමදික කියලා කියන මොනවද අධිකව පවතින්නේ? නිවන දෙසට අධිකව දැඩිව යොමු වෙලා ඉන්නවා කියන කාරණාව. සඳහන් කරනවා සමහර අය මේක වෙනස් කරනවා කියලා. කොහොමද? සං අධිකානි කියලා මේක අන්‍ය මතවාදයක් කියලා පැහැදිලි කරනවා. සමදිකානි කියන වචනේ කඩනවලු සමහර අය සං අධිකානි කියලා. එතකොට මෙතන සඳහන් කරනවා ඒක අන්‍ය මතවාදයක්. කොහොමද සඳහන් කරන්නේ? කේචී පන. ඒක ශාසනයෙන් ධර්මයෙන් පිට කාරණාවක්. කේචී පන. ඒක අන්‍ය මතවාදයක්. සං අධිකානි නෙමෙයි සමදිකානි කියලයි වෙන්න ඕනේ කියලා. ඒක තමයි අර සං කියන කතාවට ගිහිල්ලා බෙදිලා යන්නේ ඔය වාගේ. එහෙනම් ධර්මයේ එහෙම සංකතා ධර්මයේ තුල නැහැ. ඊළඟට සඳහන් කරනවා තං න යුජ්ජති. යම් කෙනෙක් සං අධිකානි කියලා සඳහන් කරනවා නම් තං න යුජ්ජති කියලා තේනවා. මේවා අන්‍ය මත කවදාවත් ඒවා එහෙම වෙන්න බෑ. තං න යුජ්ජති. ඒවා අන්‍ය මතම පමණයි එහෙම වෙන්න බෑ කියලා සඳහන් කරනවා. යම් කෙනෙක්
මේ කාරණාවක පැටලෙනවා නම් ඊටාම පරිස්සමින් ලිහාගෙන ඒ පැටලීමෙන් අයින් වෙන්න කියලා දේශනා කරන මොකෙක මොකද ඒක නිවනට යන පාර නෙමෙයි ඒක සමහරවිට නිරයට යන පාර වෙන්න පුළුවන් නිසා ඊළඟට මෙතන සඳහන් කරන පින්වතුනි මේ 20ක් අධික වූ ඥාන සියයයන් දෙකක් 20ක් අධික වූ ඥාන සියයයන් දෙකක් ඒ කියන්නේ 220ක් කියන එකයි 20ක් අධික වූ ඥාන සියයන් දෙකක් 220ක් කියලා සඳහන් කරනවා අපි ඥාන 220 ගැන කතා කළා. පරිභන්තේ ඥානානි යනු මෙතන සඳහන් කරනවා පරිභන්තේ ඥානානි යනුවෙන් කියලා සඳහන් කරන්නේ පරිභන්තං ආරම්මණං කତ୍වා පවත්ත ඥානං සමාධියට බාධාවන් පිළිබඳ ඥාන සමාධියට බාධා කරන ඥාන පිළිතුරු එතනට උපකාරක ඥාන කියලා කාරණා ටිකක් දක්වලා තියෙනවා පරිභන්තේ ඥානානි උපකාරක ඥානානි කියලා කාරණා දෙක බාධා කරන ඥාන සහ උපකාර කරන ඥාන කියලා සඳහන් කළා එහෙනම් බාධක ඥානක් තියෙනවා ඔය 220 ඇතුලේ උපකාර කරන ඥානත් කතා කරලා තියෙනවා ඊළඟට මේ පිටකේ ඊළඟ කොටසේ තියෙන බව සඳහන් කරනවා සෝලස ඥාන නිर्देशය කියලා ඥාන 16ක් පිළිබඳව නිर्देशයක් පිටකේ තවත් හම් වෙනවා දැන් ඥාන 220ක් ගැන අපි කතා කළා දැන් තවත් ඥාන 16ක් පිළිබඳව නිर्देशයක් සඳහන් වෙනවා කියලා සිහිපත් කරනවා අපිට ඒක ඉදිරියට හම්බ වෙයි එනම් මොකද්ද මුලින් ಉದ್ದೇಶයේදී කීව 8 අටේ එව්වා දෙක මුලින් ಉದ್ದೇಶයේදී කිව්ව අටේ එව්වා දෙක එතන විස්තර කරනවා මොනවද ඒ අටේ එව්වා දෙක කියලා විස්තර කරන්නේ අපි මෙතන සඳහන් කරපු මේ නිर्देशය සෝලස ඥාන නිर्देशය අපි මුලින් අටේ එව්වා දෙකක් කතා කරලා තියෙනවා අර ඥාන 220 කතා කරන තැන එහෙනම් ඒ අටේ එව්වා දෙක තමයි මෙතන මේ විස්තර කරන්නේ ಉದ್ದೇಶය කියලා ඉමේහි සෝලසේහි ආකාරේහි උදුචිත චිත්තං සමුදුචිතං චිත්තං ඒකත්තේ සංතිට්ඨති නීවරණේහි විසුජ්ජති දීර්ඝව ආස්වාස කිරීම ප්‍රාස්වාස කිරීම කෙටිව ආස්වාස කිරීම ප්‍රාස්වාස කිරීම සියලු ආස්වාස දැනගැනීමෙන් ආස්වාස කිරීම සියලු ප්‍රාස්වාස දැනගැනීමෙන් ප්‍රාස්වාස කිරීම ආස්වාසය සංසිඳවමින් ආස්වාස කිරීම ප්‍රාස්වාසයේ සංසිඳවමින් ප්‍රාස්වාස කිරීම කියන අවස්ථා හතරේදී සඳහන් කරනවා තම සිත උසස් උසස් භාවයට පත්වන්නේ නම් දියුණු වෙනවා නම් ඒකට කියනවා උදුචිතං කියලා මේ උදුචිතං කියන වචනේ ගැනයි ඒ සඳහන් කළේ. මොකද්ද? දීර්ඝව ආස්වාස කිරීම, ප්‍රාස්වාස කිරීම, කෙටිව ආස්වාස කිරීම, කෙටිව ප්‍රාස්වාස කිරීම. සියලු ආස්වාස දැනගනිමින්ම ආස්වාස කිරීම. සියලු ප්‍රාස්වාස දැනගනිමින්ම ප්‍රාස්වාස කිරීම. ආස්වාස සංසිඳවමින් ආස්වාස කිරීම, ප්‍රාස්වාස සංසිඳවමින් ප්‍රාස්වාස කිරීම කියන කාරණා හතර උසස් උසස් භාවයට පත් වෙනවා නම් මේ කාරණා හතර ඉහළට ඉහළට හැම වෙලාවෙම වැඩමින් වැඩමින් අවබෝධ වෙනවා නම් දියුණු වෙනවා නම් ආන් ඒකට කියනවා උදුචිතං කියලා. මේ කාරණා හතර භාවනාවේදී දිගින් දිගට වැඩෙනවා නම් ආන් ඒ වැඩෙන ක්‍රියාවට කියනවා උදුචිතං කියලා. මේ වචනයෙන් කියවෙන්නේ මේ භාවනා කරන්න කරන්න සිත උසස් උසස් තත්ත්වයට පත් වෙනවා කියන එකයි. යම් කෙනෙක් භාවනාව වඩන්ඩ වඩන්ඩ ඒ පුජ්‍යලයාගේ හිත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් උසස් භාවයට පත් වෙනවා කියන එක තමයි මේ උදුචිතං කියලා සඳහන් කරන්නේ. ඊළඟට තව වචනයක් තියෙනවා සමුදුචිතං. මොකද්ද මේ සමුදුචිතං කියලා කියන්නේ? සඳහන් කරනවා උදුචිතං යන්නේ හිතේරුම තවත් ත්‍රිවුර කරලා බර කරලා කුසල පක්ෂයේ සමලෙස උසස් උසස් තත්වයට පත් වෙනවා කියන එක සමුදුචිතං කියලා කියනවා. උදුචිතං කියලා කියන්නේ මේ සිත උසස් වෙනවා භාවනාව වඩනකොට මේ කරුණු. සමුදුචිතං කියලා කියන්නේ කුසල පක්ෂයේ සිත පිහිටවල තවත්
තවත් ඉතාම උසස් විදිහට සිත වැඩෙනවා කියන එකයි කියලා. එහෙම සිත දියුණු වෙද්දී සිතේ එකඟභාවය පිහිටනවා. සිත ක්‍රමක්‍රමයෙන් භාවනාවෙන් දියුණු වෙන්න ඒ හිතේ එකඟභාවය ඇති වෙන්න පටන් ගන්නවා. හිත නොමග යන ස්වභාවය අඩු වෙන්න පටන් ගන්නවා. නීවරණයන්ගෙන් විසුද්ධ වෙනවා. නීවරණයන්ගෙන් විසුද්ධ වෙනවා කියලා කියන්නේ හිත නීවරණයන්ගෙන් මිදෙනවා කියන එකයි. නීවරණයෙන් විසුද්ධ වෙනවා. එනත ඒක සඳහන් කරනවා ඒකත්වයන් මොනවද? නැත්නම් නීවරණයන්ගෙන් මිදෙනවා. ඒ කියන්නේ මොනවද කියලා අහනවා. නෙක්ඛම්මං ඒකත්වං. ඒකත්වයන්ගෙන් මිදෙනවා කියලා කියන්නේ නෙක්ඛම්මං ඒකත්වං. නෙක්ඛම්මය එකඟතාවයක්. නෙක්ඛම්මය එකඟතාවයක්. අව්‍යාපාදෝ ඒකත්වං. අව්‍යාපාදය ඒකත්වයක්. ආලෝක සංඥා ඒකත්වං. ආලෝක සංඥාව ඒකත්වයක්. අවික්ඛේපෝ ඒකත්වං. නොවිසිරුණු බව ඒකත්වයක්. හිතේ විසිරිලා නැති බව ඒකත්වයක්. ධම්ම වවත්තානං ඒකත්වං. ධර්ම ව්‍යවස්ථාපනයේ ඒකත්වයක්. ඥානං ඒකත්වං. ඥානය ඒකත්වයක්. ප්‍රමෝදයන් ඒකත්වං. ප්‍රමෝදේ ඒකත්වයක්. සබ්බේ කුසලා ධම්මා ඒකත්වං. සියලු කුසල් ධම්ම සමාධියට ඒකත්වයක් කියලා සඳහන් කරනවා. මොකද්ද මේ ඒකත්වය කියලා කිව්වේ? උපකාරය කියන එකයි. ඒකත්වය කියලා කියන්නේ උපකාරය. හිතවත් බව කියලා සඳහන් කරනවා. එතකොට නෙක්ඛම්මං ඒකත්වයන්. නෙක්ඛම්මය සමාධියන්ට උපකාරයි. සමාධියත් එක්ක හිතවත්. එතකොට අව්‍යාපාදේ ආලෝක සංඥාව, අවික්ඛේපය ධම්ම වවත්තන භාවය, ඥානය ප්‍රමෝද්‍ය සියලුම කුසල් සමාධියට හිතවත්. සමාධියට උපකාරයි. ඒ කට්ටිය සමාධිය වැඩෙන්න තමයි අපිට උදව් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා ඒ වගේම පින්වතුනි, නීවරණං කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච. ඒ ගැන නැත්නම් එක තැනක හිත පිහිටවන්න බැරිකම, මේ නීවරණයන්ගෙන් කරන්නේ හිත එක තැනක පිහිටවන්න බැරිකමක් ඇති කරනවා. ඒක අරමුණක හිත තියාගන්න ඉඩ දෙන්නේ නැහැ නීවරණ. ආන් ඒක තවත් අරමුණක තියාගන්න හදන විට තන තන හිත දුවවනවා. කවුරු විසින්ද හිත දුවවන්නේ? මේ නීවරණ ධර්ම විසින්. එතකොට භාවනාවට වාඩි වෙච්චාම අපේ හිත එකඟ කරගන්න හරි අමාරුයි. එතකොට දැනගන්න ඕනේ කවුද මේ ළඟ ඉන්නේ? තාමාර නීවරණයෝ එහෙම්මම මංගාව ඉන්නවා. දෙන්නෙම නෑ එකඟ කරන්න. භාවනා කරන්න නෙමෙයි ඒක හිතදරාගෙන බුදුන් වඳින්නවත් දෙන්නේ නෑ. ගාථා ටික පාඩන් නිසා කියනවා මිසක් හිත වෙන කොහෙවත් ගියන්නේ සෑහෙන වෙලාවකින් සිහියෙන්නේ මේ මෙතන බුදුන් වැඳලා මම හිටියේ නෑනේ මෙතන කියලා. එහෙනම් නීවරණ මොන තරම් අපිට පහර දෙනවද මේ මොහොතේ තේරෙන්නේ නෑ. පහර දෙනවා හරියට. බනහන් කොටත් එහෙමයි. එහෙනම් උද්දච්ච, ඊළඟට කුක්කුච්ච. මොකද්ද මේ කුක්කුච්ච කියලා කියන්නේ? සඳහන් කරන කුක්කුච්ච කියලා කියන්නේ මෙතෙක් කළ පව් ගැන පසුතැවීම. ඉතින් ඒක උඩ හිත විසිරෙනවනේ. කුක්කුච්චය කියලා කියන්නේ මෙතෙක් මා විසින් කරපු පාප කර්මයන් පිළිබඳව පසුතැවෙනවා. ඊළඟට සඳහන් කරනවා එහෙම නැත්තම් කරන්න නොලැබුණ පින් ගැන පසුතැවෙනවා. එක්කෝ කරපු පව් ගැන පසුතැවෙනවා, එහෙම නැත්තම් කරන්න බැරි වෙච්ච පින් ගැන පසුතැවෙනවා. අනේ මට මෙහෙමත් කරන්න තිබ්බා මේ විදිහටත් පුළුවන්කම තිබුණා, නමුත් කෙරුණේ නැහැ, කරන්න බැරි වුණා, කාලය තිබ්බේ නැහැ. මේ වගේ හිතලා එක්ක කරපු පව් ගැන පසුතැවෙනවා, එහෙම නැත්නම් කරන්න බැරි වෙච්ච පින් ගැන පසුතැවෙනවා. ඔය දෙකටම කියන්නේ කුක්කුච්ච කියලා. ඊළඟට හැබැයි මේ කුක්කුච්චේ ඊළඟට ද්වේෂයට බරයිනේ. මට මේක බැරි වුණා. මේකට මෙතන පුංචි ද්වේෂයක් තියෙනවා. අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒක ද්වේෂයටත් බරයි. විතිකිච්ඡා, සැකය. මොන සැකයේද? විශේෂයෙන් බුද්ධ ආදී යටතන පිළිබඳව සැකය කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා බොහෝ විතිකිච්ඡාවන් අතර බුද්ධ ආදී යටතන පිළිබඳව විතිකිච්ඡාව තමයි නීවරණයක් බවට පත් වෙන්නේ. මොනවද මේ නීවරණය කියලා කියන්නේ?
නිවනට බාධා කරනවා. බුද්ධ ආදී යටතන පිළිබඳව සැකේ නිවනට හොඳටම බාධා කරන කාරණාවක් බවට පත් වෙනවා. ඊළඟට අවිද්‍යා නීවරණං, අරති නීවරණං, සබ්බේ පියකුසල ධම්මා නීවරණං, සියලු අකුසල ධර්මයන් නීවරණයි. මේ සියලු දේවල්ම නිවනට බාධා කරන දේවල්. ඊළඟට ඒක පැහැදිලි කරනවා පින්නතුනි, මේ නීවරණ කියලා කියවට මොන අර්ථයක් නිසා මේවට නීවරණ කියනවද දන්නේ නැහැ. පංච නීවරණ, අහවල් නීවරණය, කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය කියලා අපි නීවරණ කියලා නම් කියනවා. නමුත් මේ නීවරණ කියලා කියන්නේ මොකද්ද දන්නේ නැහැ, මොන හේතුවක් නිසාද දන්නේ නැහැ කියන කාරණාව මෙතන පැහැදිලි කරනවා. නීයා වරණට්ඨේන නීවරණං, නීවරණ නම් මෙහෙවනවා. නීවරණය කියලා කියන්නේ මෙහෙවනවා, යොමු කරනවා, ඉදිරියට තල්ලු කරනවා වගේ අදහසක්. නීවරණ වල තියෙන්නේ එහෙම අදහසක්. එතකොට පින්වතුනි, නිවනට යොමු කරවමින් නිවන දෙසට ගමන් කරවන්නේ නම් යම් ධර්මතාවයක්ද, ඒට කියනවා නීයාන කියලා. නිවනට යොමු කර කර අපි නිවන දිහාටම තල්ලු කරනවා නම් යම් ධර්මතාවයක්, ඒකට කියනවා නීයාන කියලා. මෙන්න මේ නීයාන ආවරණය කරන හේයින් නීවරණ කියලා කියනවා. නිවනට තල්ලු කරන එකට කියන්නේ නීයාන. යම් කාරණාවකින් නීයානය ආවරණය කරගෙන ඉන්නවනම් ඒකට කියනවා නීවරණ කියලා. කారణ දෙකේ තිබුණට පැහැදිලි. නීයානය නිවනට යොමු කරනවා නැත්නම් තල්ලු කරනවා. නීවරණය කියලා කියන්නේ ඉස්සරහින් ඇවිල්ලා ඒ කාරණාව වහලා බාධාවටපත් කරනවා. එහෙනම් නීවරණ කියලා කියන්නේ ඒකයි. නිවනට මඟ වහනවා. ඊළඟට යම් ආකාරයකින් කතමේතේ නීයාන, මොනවද මේ නීයාන කියලා කියන්නේ? ඒක පැහැදිලි කරනවා. නෙක්කම්මං අරියානං නීයානං. මොනවද මේ නීයාන කියලා කියන්නේ? නෙක්කම්මං අරියානං නීයානං. නෙක්කම්මයේ ආර්යයන්ට නීයානයක්. නෙක්කම්මයේ ආර්යයන්ට නීයානයක්. එහෙනම් නෙක්කම්මයේ ආර්යයන්ට නිවනට තල්ලු කරන කාරණාවක් තමයි නෙක්කම්මයි කියලා කියන්නේ. නෙක්කම්මේ ආර්යයන් නිවනට යොමු කරනවා, නිවන දෙසට තල්ලු කරනවා. ඒ නිසා නෙක්කම්මේ නිසා නිවනට යන්න පුළුවන් වෙනවා. එතකොට නෙක්කම්මේ කියලා කියන්නේ නිවනට යන කාරණාවක්. ඒකට කියනවා නීයානයක් කියලා. කාමච්ඡන්‍දෝ නීයානාවරණං. කාමච්ඡන්‍දෝ නීයානාවරණං. නෙක්කම්මේ නිවනට තල්ලු කරනවා, කාමච්ඡන්‍දය නිවන ආවරණය කරනවා. එනිසා සඳහන් කරනවා කාමච්ඡන්දේ නිවන් ආවරණය කරනවා. කේනච කාමච්ඡන්දේන නිවිතත්තා. කේනච කාමච්ඡන්දේන නිවිතත්තා. ඒ කාමච්ඡන්දෙන් වසන ලද හේයින් නෙක්කම්මං අරියානං නීයානං නප්පජානාති. ආර්යන්ට නීයානයක් වූ මේ නෙක්කම්මය දැනගන්න ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ආර්යයන්ට නීයානයක් වෙච්ච නෙක්කම්මය, ආර්යයන්ට නිවනට යන්න නිවනට තල්ලු කරන හේතුවක් වෙච්ච නෙක්කම්මය දැනගන්න ලැබෙන්නේ නැහැ කාමච්ඡන්දේ හින්දා. ආර්යයන්ට ඒක දැනගන්න වෙන්නේ කාමච්ඡන්දේ නිසා. කාමච්ඡන්දේ තිබුණොත් නීයානය හඳුනා ගන්න බැරුව යනවා. ඒ කියන්නේ අපි ගාවත් අපිව නිවනට තල්ලු කරන කාරණා හරියට තියෙනවා. නමුත් මේ කාමච්ඡන්දය මොකද්ද, නීයානය මොකද්ද, නීවරණය මොකද්ද කියන එක හරියට තේරුම් කරගන්න බැරි වෙච්ච නිසා අපිට මේ නීයානය හරියට ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා. කාමච්ඡන්දය විසින් වහගෙන ඉන්නවා. ඒ කතරම් ප්‍රත්‍යක්ෂද කියන කාරණාව බොහෝ දිනාට මේ කාමච්ඡන්දය තියෙනවා. බොහෝ දෙනාට කාමච්ඡන්දේ තියෙනවා. ඒ කියන්නේ කාමච්ඡන්දේ නැති කෙනෙක් නැහැ. කාමච්ඡන්දේ තියෙනවා. ආර්යයන් වහන්සේලා හැර සියලු දෙනාට කාමච්ඡන්දේ තියෙනවා. ඒ නිසා තමයි සමහර වෙලාවට පින්කමක් ළඟ ඉන්න පිරිස ටිකයි. නමුත් වෙන යමක් ගාව ඉන්න පිරිස
වැඩි. බණක් අහන තැන ඉන්නේ ටිකයි. නාට්‍යයක් නටන තැනක ඉන්නවා මහ ගොඩක්. ඒ ඇයි එහෙම වුනේ? දැන් මේ නීයානයක් නිවනට පාර හදා ගන්න තැන. නමුත් අරවාගේ තැනක් වෙච්චහම ඒක කාමච්ඡන්දයට බරයි. එහෙනම් මිනිස්සු ගාව කාමච්ඡන්දය බොහොම ඉහළයි කියන කාරණාව මනාව පෙන්වුම් කරනවා. ඒ කාරණාව මොකද? නිවනට යන තැන ඉන්නේ ටිකයි, නිරේට යන තැන ඉන්නේ බොහොම දෙනෙක් ඉන්නවා. කාමච්ඡන්දය වැඩි බව මනාව පේනවා. ඉතින් හැමතැනින් මේක හඳුන ගන්න පුළුවන්. කාමච්ඡන්දයෙන් වසන ලද හේයින් නෙක්ඛම්මය නම් වූ නීයානය දැනගන්නවත් ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. නෙක්ඛම්මය කියන එකේ තේරුමවත් දැනගන්න හම්බෙන්නේ නැහැ කියලා මේ කාමච්ඡන්දයෙන් වසන නිසා. ඒ නිසා කාමච්ඡන්දේ නීවරණයක් බවට පත් වෙනවා. ඒ වගේම අව්‍යාපාදේ හෙවත් මෛත්‍රිය සත්වයා නිවනට යොමු කරනවා. මෛත්‍රිය නම් සත්වයා නිවනට යොමු කරනවා. තේනච අව්‍යාපාදේන අරියා නියන්ති. අව්‍යාපාදයෙන් ආර්යයන් නිවනට යොමු කරන්නාහ කියලා සඳහන් කරනවා. අව්‍යාපාදේ නැත්නම් මෛත්‍රිය සත්‍යය නිවනට යොමු කරන්නාහ. ඒ නිවනට යොමු කරන ධර්මතාවය නැති කරනවා ව්‍යාපාදයේ විසින්. අව්‍යාපාදේ නිවනට යොමු කරනවා, ව්‍යාපාදය නිවනට යන ධර්මතාවය නැති කරලා දාන නිසා ව්‍යාපාදේ නීවරණයක් බවට පත් වෙනවා. ව්‍යාපාදේ නිසා හොඳ නරක වැටහෙන්නේ නැතුව යනවා. දේශසහගතයිනේ ව්‍යාපාදේ කියලා කියන්නේ. හොඳ මොකද්ද නරක මොකද්ද කියන එක වැටහෙන්නේ නැතුව යනවා. මේ වචනේ මෙතෙන්ට කියවොත් ගැළපෙනවද නැද්ද කියන එක වැටහෙන්නේ නැතුව යනවා. ඒ නිසා මෙතන පැහැදිලි කරනවා ගරුකල යුත්තා ගරුණකල යුත්තා, කතා කළ යුතු වචනේ කතා නොකළ යුතු වචනේ, හැසිරිය යුතු ආකාරයේ නොහැසිරිය යුතු ආකාරයේ වැටහෙන්නේ නැතුව යනවා. මොකක් නිසාද? ව්‍යාපාදේ නිසා. ආන් ඒ නිසා ව්‍යාපාදේ කළ යුතු නොකළ යුතු දෑ මොනවද කියලා හඳුනා ගන්න අපිට ඉඩ දෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා තේනච ව්‍යාපාදේන නවිතත්තා. අව්‍යාපාදං අරියාණං නීයාණං නප්පජානාති. එම ව්‍යාපාදේ නිසා ආර්යයන් නිවනට යොමු කරන්නා වූ ධර්මතාවය නොදැනගත්තා නිසා ව්‍යාපාදේ නීයාණ ආවරණයක් වෙනවා. ඊළඟට සඳහන් කරනවා ආලෝක සංඥා අරියාණං නීයාණං. ආලෝක සංඥාව ආර්යයන්ට නීයාණයක්. ආලෝක සංඥාව ආර්යයන්ට නීයාණයක්. එතකොට මොකද්ද මේ ආලෝක සංඥාව කියලා කියන්නේ? අපි ආලෝක සංඥා ගැන ටිකක් කතා කරලා තියෙනවා. එතකොට ආලෝක සංඥාව නිවනට අපිව තල්ලු කරන ක්‍රියාවක් බවට පත් වෙනවා. ආලෝක සංඥා ආර්යයන්ව නිවනට යොමු කරන ධර්මතාවයක්. එම ආලෝක සංඥාවෙන් ආර්යයන් නිවනට යන්නාහ කියලා මෙතන සඳහන් කරනවා. තීන මිද්ද නම් වූ අලස බව, ගිලන් බව නිවනට යන පුද්ගලයාට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන බැවින් ආලෝක සංඥා දැනගන්න බැරි වෙනවා. එතකොට ආලෝක සංඥා අපි තුල උපදින්න දෙන්නේ නැත්තේ කවුද? තීන මිද්දය. අලස බව හා ගිලන් බව ආලෝක සංඥා උපදින්න ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් නීය ආලෝක සංඥා නම් වූ නීයානේට තීන මිද්දේ නම් වූ නීවරණය බාධා කරනවා. එතකොට ආලෝක සංඥා උපදවා ගන්න බැරි වුණේ මෙන්න මේ තීන මිද්දේ තියෙන හින්දා. යමෙකුට ආලෝක සංඥා නැත්තම් තමන්ටම වැටහෙනවා තමන් අලස බැවින් ගිලන් බැවින් ආලෝක සංඥා පහළ වුණේ නැහැ කියලා. මොන ගිලන් බවක්ද මෙතන තියෙන්නේ? කෙලස් නිසා ගිලන් වෙලා, කෙලස් නිසා අලස වෙලා, කෙලස් නිසා අලස වෙලා. ක්ලේශ ධර්මයන්ගේ හැසිරෙන්න නම් කිසිම අලස බවක් නෑ. නමුත් නිර්වාණ ධර්මයේ හැසිරෙන්න ලොකු අලස බවක් පුද්ගලයාට තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා පින්වතුනි, මේ තමන්ට මේ කාරණාව තමන්ට යොදලා බැලුවොත් තමයි වැටහෙන්නේ මේ අකුසල් තමන් ගාව කොච්චර තව තියෙනවද කියලා. ඒ කියන්නේ තමන්ට තාමත් ආලෝක සංඥා නැත්තම්
ඔබට අපිට සියලු දෙනාටම ආලෝක සංඥා නැත්තම් අපි ඉන්නේ තාම ගිලම් බවක පුදුම ගිලම් බවක පුදුම අලස බවකයි අපි ඉන්නේ ඒ ගිලම් බව නොතිබ්බා නම් ඒ අලස බව නොතිබ්බා නම් මේ වෙනකොට ආලෝක සංඥා සහිත පුද්ගලයෝ බවට අපි ඔක්කොම පත් වෙලා එහෙනම් මේ තීන මිද්දේ කියන ගිලම් බව නිවනට මොනතරම් හානි කරලා තියෙනවද නිවනට ගිලණෙක් බවට පත් කරවලා අපිව ඊළඟට සඳහන් කරනවා එහෙම නැත්තම් ඥාන කියන වචනේ යෙදෙන්නේ නැහැ කියලා කොහොම නැත්තම්ද අවබෝධ වුණාම මේ කාරණාව අපි ගාව තාම නීවරණ තියෙනවා කියන කාරණාව මනාව අවබෝධ වුණාම තමයි මේ ඥාන කියන වචනේ යෙදෙන්නේ නීවරණ තාම තියෙනවා කියන එක අවබෝධ වුණාම ඥාන කියන වචනේ යෙදෙනවා කියලා සඳහන් පැහැදිලි කරනවා එහෙම නැත්තම් ඥාන කියන වචනේ යෙදෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා ඇයි ඒ අවික්ෂේපය ආර්යයන්ට නීයානයක් එම අවික්ෂේපයෙන් ආර්යයන් නිවනට යොමුවන්නේහ අවික්ෂේපය ආර්යයන්ට නීයානයක් ඒ අවික්ෂේපය ආර්යෝ නිවනට යොමු කරනවා ඊළඟට සඳහන් කරනවා උද්දච්චය එම නීයානය ආවරණය කරනවා කියලා අවික්ෂේපය කියන නීයානය උද්දච්චය කියන නීවරණය විසින් ආවරණය කරලා දානවා මොකක්ද එතකොට මේ උද්දච්චය කියලා කියන්නේ අපි සාමාන්‍ය ජීවිතේ නම් උද්දච්චකම කියලා කියන්නේ මානය එතකොට තමන් පිළිබඳව තියෙන මේ ආත්ම දෘෂ්ටිය ආත්ම අභිමානේ වාගේ දේවල් නිසා අනිත් අය පහත් කරලා සලකනවා උද්දච්චය යෝගට අහංකාරකම කියලත් කියනවා මාන්නය කියලත් කියනවා නමුත් මේ ඒ සිංහල භාෂාවේ පාලි භාෂාවට එනට උද්දච්චය කියලා කියන්නේ සිත එක තැනක තියාගන්න ඉඩ දෙන්නේ නැහැ. හිත තැන තැන ඇවිද්දවනවා. ඒකයි උද්දච්චය කියලා කියන්නේ. එහෙනම් අවික්ෂේපය කියන්නේ සිත එක තැන රඳවා ගන්නවා කියන කාරණාවක්. එතකොට ඒක නීයානය. එතකොට ඒකට නීවරණයක් බවට පත් වෙනවා උද්දච්චය. මේ සිත එක තැනක තියාගන්න ඉඩ දෙන්නේ නැහැ. හිත අපට එකඟ වෙන්න ඉඩ දෙන්නේ නැහැ මේ උද්දච්චය කියන කාරණාව නිසා. ඒ නිසා සඳහන් කරනවා උද්දච්චයෙන් වැසුන පුද්ගලයාට මේ අවික්ෂේපය කියන තැනට එන්න බෑ කියලා. උද්දච්චයෙන් වැහිච්ච හින්දා අවික්ෂේපය ගාවට එන්න බැරුව යනවා. අවබෝධ කරන්න බැරුව යන බව සඳහන් කරනවා. ඒ නිසා උද්දච්චේ නීවරණයක් බවට පත් වෙනවා. ධම්ම වවත්තානාය ආර්යන්ට නීයානයක්. ධම්ම වවත්තානය ආර්යන්ට නීයානයක්. ධම්ම වවත්තාණය කියලා සඳහන් කරන්නේ ආර්යෝ මනාකොට සැක දුරවන පරිදි ධර්මයේ ඉගෙනගෙන ජීවිතේ හැම කාරණාවකදීම ධර්මයේ යොදාගන්නේ ජීවිතයට යොදාගන්න උත්සාහ කරනවා කියලා සඳහන් කරනවා ආර්යෝ මනාව ධර්මයේ ඉගෙනගෙන හැම අවස්ථාවකදීම ඒක ජීවිතයට එකතු කරගන්න බලනවා ජීවිතයට යොමු කරගන්නවා ධර්මයේ ජීවිතේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ ධර්මයත් එක්ක ජීවිතේ කටයුතු ආරම්භ කරන්න උත්සාහ කරන ධර්මයත් එක්ක ඒක ආර්යයන්ගේ ස්වභාවය. ඊළඟට මෙතන සඳහන් කරගන්නවා ඒ ධර්මතාවයේ නිවනට යොමු කරනවා. ධර්මයට කීකරුව යමෙක් කටයුතු කරනවා නම් ඒ ධර්මතාවයේ ඒ පුජ්‍යලයා නිවනටම යොමු කරනවා. ආන් ඒ නිසා ධම්ම වවත්තාණය ආර්යයන්ට නීයානයක්. ධර්මයට ලැබිකම ආර්යයන්ට නීයානයක්. නමුත් විතිකිච්ඡාව එම ධර්ම වවත්තාණය වහනවා විතිකිච්ඡාව ඇවිල්ලා ඒ ධර්ම වවත්තාණය වහනවා ධර්මයේ තියෙන කැමැත්ත වහලා දාලා සැක උපද්දවනවා මේක හරිද වැරදිද මේක කළොත් මෙහෙම වෙනවමද ඒක ඇත්තද කවුද කරලා තියෙන්නේ කාටද ප්‍රතිඵල හම්බ වෙලා තියෙන්නේ කෝ ඒ අය මුණ ගැහෙන්න පුළුවන්ද මේ වගේ විවිධ ප්‍රශ්න එන්න පටන් ගන්නෙ මෙන්න මේ විතිකිච්ඡාව නිසා ධම්ම වවත්තාණය වහලා නීවරණයක් බවට පත් වෙනවා මේ විතිකිච්ඡාව ඊළඟට සඳහන් කරනවා ඥානයත් ඒ වගේ පුද්ගලයා නිවනටම යොමු කරනවා ඥානය පුද්ගලයා නිවනටම යොමු කරන ධර්මතාවයක් නමුත් අවිද්‍යාව නිවන් මඟ ආවරණය කරන නිසා අවිද්‍යාව නීවරණයක් බවට පත් වෙනවා
ඥානය නී යානයක් බවට පත් වෙනවා, අවිද්‍යාව නී වරණයක් බවට පත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා ප්‍රමෝද්‍යයත් ආර්යයන්ට නී යානයක්. ප්‍රමෝද්‍ය කියලා කියන්නේ දැඩි සතුටක් ඇති වෙලා, අපි කියන්නේ ප්‍රීති ප්‍රමෝදයට පත් වෙලා, ප්‍රමෝද්‍ය දැඩි සතුටක් ඇති වෙලා. එහෙනම් එම අවබෝධයෙන් ආර්යයන්ට නී යානයක් වෙනවා. මොන අවබෝධයේද? ඥානයෙන් අවිද්‍යාව දිනන එක. ආංගී අවබෝධය නිසා ඇතිවෙන ප්‍රීතිය නී යානයක් බවට පත් වෙනවා. නමුත් අරතිය එම ප්‍රමෝද්‍ය වහනවා. අරතිය විසින් ඒ ප්‍රමෝද්‍ය වහලා දානවා. අරතිය කියලා කිව්වේ එතකොට මොකද්ද? නොඇල්ම. අරතිය කියලා කිව්වේ නොඇල්ම. ප්‍රශ්නෙකුත් ඉදිරිපත් කරලා තිබුණා මේ කාරණාව සම්බන්ධයෙන්. ඒකටත් මෙතනින් උත්තරයක් දෙන්න පුළුවන්කම තියෙනවා. මෙතන ප්‍රශ්නේ යොමු කරලා තියෙනවා, පසුගිය දේශනාවේදී සමාධියට බාධිත වූ අරතිය රතිය පිළිබඳව දේශනා විය. භාවනාවට කුසලයට ඇති අකමැත්ත අරතිය ලෙස මට වැටහිණ. රතිය යනු පංචකාම අරමුණු ගැන ආශාව ලෙසද සිතුනි. මේ අනුව මා තුළ දේශනාවෙන් පසුව ඇති වූ වැටහීම නිවැරදි දැයි තේරුම් කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එතකොට මේ අරතිය කියන්නේ මොකද්ද, රතිය කියන්නේ මොකද්ද කියන කාරණාවයි අහන්නේ. එහෙමනම් මෙතන සඳහන් කරනවා ප්‍රමෝදය ආර්යයන්ට නියානයක්. ප්‍රමෝදය කියලා කියන්නේ ප්‍රීතිය. එතකොට මේ නිකම්ම ප්‍රීතිය ඇති වෙනවද? නෑ. මෙතන සඳහන් කරන්නේ ධර්ම කාරණාවක් වැටහීම නිසා ඇති වෙන ප්‍රීතිය. එතකොට ධර්ම කාරණාව වැටහුනේ කොහොමද? ඒ ධර්ම කාරණාවේ ඇලිච්ච නිසා. ධර්ම කාරණාවේ ඇලුනා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල අපි ඇලෙන නිසා තමයි අපි ධර්මකාමීන් කියලා හඳුන්වන්නේ. කෙනෙක් ධම්මකාමී කියලා කියන්නේ ධර්මයට කැමති, ධර්මයට ඇලුන, ධර්මයට බැසගත්, ධර්මයේ වෙනුවෙන් ජීවිතේ පූජා කරපු ධම්මකාමී, ධර්මයේ දරණ පුජ්‍යලේ. කාංගේ ධර්මයේ දරණ නිසා ධර්මයේ නිවැරදි කියලා 100%ක්ම විශ්වාස කරන නිසා ඒ දහම් කාරණාවේ හැසිරෙන පුජ්‍යලයාට මේ විශ්වයෙන් බොහෝ උපකාර ලැබෙනවා මේ ගමන යන්නේ. එතකොට Tamante එහෙම උපකාර ලැබෙන්න එයා තුල ඇති වෙන ප්‍රීතියක්, එයා තුල ඇති වෙන සතුටක් ධර්මාවබෝධයෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙච්ච නිසා. එහෙමනම් අරතිය ආංගේ ප්‍රමෝදය වහනවා. එතකොට අරතිය කියලා කියහම ධර්ම කාරණාවේ ඇලෙන්න දෙන්නේ නැහැ. ධර්මයට බැහැගෙන ලබන ප්‍රමෝදය ලබන්න අරතිය කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. යහපත් වැඩවල ඇලෙන්න ගැලෙන්න දෙන්නේ නැහැ. කුසල පක්ෂයට බැහැගන්න දෙන්නේ නැහැ. අකුසල පක්ෂයටම හැම වෙලාවෙම බර කරනවා. රතිය කියන්නේ මේ අලවනවා. නැත්නම් රතිය කියලා කියන්නේ නිරන්තරයෙන්ම කාමයේ තුල අලවනවා. අරතිය කියලා කියන්නේ හැම වෙලාවෙම අපි ධර්මයෙන් ගලවලා ඉවත් කරන්න හදනවා. ධර්මයේ පිළිබඳව තියෙන ඇලීම නැති කරනවා. ධර්මයට තියෙන ඇලීම නැති කරනවා. ආන් ඒ නිසා එනම් අරතිය කියලා කියන්නේ ඒ ධර්මයට ගුණයට ඇලෙන ස්වභාවය අපෙන් ඈත් කරලා දාන එකට තමයි අරතිය කියලා සඳහන් කරලා තියෙන්නේ. ප්‍රශ්නය යොමු කරපු කෙනාගේ අවසන් නිගමනයේ නිවැරදි හරියට ඒ කාරණාව තේරුම් අරගෙනයි තියෙන්නේ කියන කාරණාව සිහිපත් කර හැකියි. ඊළඟට සඳහන් කරනවා සියලු කුසල් දහම් නිවනට යොමු කරනවා. සියලුම කුසල් දහම් අපි නිවනට යොමු කරනවා. එම කුසල් දහම් වලින් ආර්යයන් නිවනට යොමු වෙනවා. සියලුම කුසල් දහම් අපි නිවනට යොමු කරනවා. ඒ කුසල් දහම් වලින් ආර්යෝ නිවනට යොමු වෙනවා. ඒ කියන්නේ ආර්යයන් නිවනට යොමු කරන්න කුසල් දහම් හේතු වෙනවා. ඊළඟට සඳහන් කරනවා නමුත් අකුසල දහම් එම කුසල දහම් ආවරණය කරනවා. කුසල් දහම් ආර්යයන් නිවනට යොමු කරනවා. අකුසල ධර්මයන් ඒ නිවන් මඟ ආවරණය කරනවා කියලා සඳහන් කරනවා. අකුසල දහම් කුසල් ආවරණය කරන නිසා සියලු අකුසල දහම් නීවරණයන් බවට පත් වෙනවා. අකුසල ධර්ම නිවන ආවරණය කරන නිසා සියලුම අකුසල ධර්ම නී ආවරණ බවට, නීවරණ බවට පත් වෙනවා. සියලුම අකුසල ධර්ම
අතන සඳහන් කරපු නීවරණ පහ විතරක් නෙමෙයි අනික් සියලුම අකුසල ධර්ම නිවන් දොර වහන හින්දා ඒ හැම එකක්ම නී ආවරණයක් බවට පත් වෙනවා. ඒ නිසා මෙතන සඳහන් කරනවා ඉමේහිච පන නීවරණේහි විසුද්ධ චිත්තස්ස සෝලස වත්තුකං ආනාපාන සති සමාධින් භාවේතු කණික සමෝදානා. මෙන්න මේ සඳහන් කළ නීවරණයන්ගෙන් පිරිසිදු වූ සිත් ඇත්තාට වත්තු දාත් 16ක් තියෙන ආනාපාන සති සමාධිය වඩද්දී ඔහුට ෂණික සමෝදානයේ නම් තත්ත්වයක් ඇති වෙනවා කියලා සඳහන් කරනවා. ආනාපාන වස්තුව මේ 16ක් තියෙන 16 ආකාරයක තියෙන ආනාපාන සති සමාධිය වඩන පුද්ගලයාට ෂණික සමෝදානයේ නම් වූ තත්ත්වයක් ඇති වෙනවා කියලා සඳහන් කරනවා. ෂණික සමෝදානයේ කියලා තත්ත්වයක් 16 ආකාරයක ආනාපාන සතිය වඩාගෙන යන පුද්ගලයාට තමයි මේ ෂණික සමෝදානයේ කියන තත්ත්වය ඇති වෙනවා කියලා මෙතන පැහැදිලි කරලා දෙන්නේ. එහෙමනම් ඒ කාරණාවෙන් විස්තර කරන්නේ මේ ආනාපාන සතිය 16 ආකාරයකින් වඩන පුද්ගලයාට මොනතරම් අවබෝධයක් ලැබෙනවද, මොනතරම් දැනුමක් ලැබෙනවද, මොනතරම් ධර්මයක් දරන්න පුළුවන්කම ලැබෙනවද මේ 16 ආකාරයකින්ම මේක වඩන කෙනාට. ඉතින් අපි එහෙනම් කලින් සාකච්ඡා කරලා තියෙනවා පළවෙනි චතුෂ්කය වඩලත් මේන් හොයාගන්න විමුක්තිය හොයන්න පුළුවන්. එහෙමනම් හතරකින් පුළුවන් නම් 16ක් මොකටද? එහෙනම් අපි කලින් සාකච්ඡා කළා 16ක් සම්පූර්ණ කරමින් ලැබෙන දේවල්. තව කෙනෙකුට කරන්න පුළුවන් යහපත. තව බොහෝ දෙනාට නිවන් දොර අරින්න පුළුවන්කම තියෙන හැකියාව. ඒ වගේම තමන් තුළ පහළ වෙන්නා වූ ඥාන ශක්තිය. ලෝකයාට ඒ ඥාණයෙන් ලෝකයා පෝෂණය කරවන්න ලැබෙන අවස්ථාව මේ 16 ආකාරයකින් වැඩිමෙන් හතර ආකාරයකින් වඩනවට වඩා ඊටාම ඉහළයි කියන කාරණාව සඳහන් කළා. එහෙනම් ඒකයි මෙතන සඳහන් කරන්නේ වත්තු 16ක් තියෙන ආනාපාන සති සමාධිය වඩද්දී ඔහුට ෂණික සමෝදානයේ නම් වූ තත්ත්වයක් ඇති වෙනවා කියලා. ෂණික සමෝදානය. එතකොට ඊළඟ කාරණාව විදි කලින් කාරණාවේ සිහිපත් කළා සියලු කුසල් දහම් නිවනට යොමු කරනවා, සියලු අකුසල ධර්මයන් නිවන් ආවරණය කරනවා. දැන් එතකොට ඒ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා මේ භාවනාව යමෙක් වඩනවා නම් සරණ ගියපු කෙනෙක් බවට පත් වෙන එක ඉතාම වටිනවා. ඊට අමතරව පන්සිල් තමන් තුළ රැකිලා තියෙන එකත් අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙනවා. දැන් සියලු අකුසල ධර්මයන් නිවනට ආවරණයක් වෙනවනේ. එහෙනම් පන්සිල් තුල තියෙනවනේ කර්ම පත පහක්. සාමාන්‍ය වරිමේ කර්ම පතම පහක්. එහෙනම් ආනාපාන සතිය හරියට වැඩෙන්නේ නැත්නම් අපි මුලින්ම සාකච්ඡා කරලා තියෙනවා චිත්ත විසුද්ධිය නැත්නම් සීල විසුද්ධිය නැත්නම් චිත්ත විසුද්ධියට යන්න බෑ කියලා. එහෙනම් යම් කෙනෙක් භාවනාව වඩනවා නමුත් විසිරෙනවා වැඩෙන්නෙම නැහැ. එහෙමනම් ඒ වැඩෙන්නේ නැත්තේ ඇයි කියන තැනට ඉස්සරලා හොයන්න බලන්න තියෙන්නේ මගේ සිල් කොයි මට්ටමේ තියෙනවද? සීල විසුද්ධිය කොතනද තියෙන්නේ? ආන් ඒක පිළිබඳව සැකයක් ඇති වුණොත් නැවත වතාවක් සීල විසුද්ධියටපත් වෙලා එතන ඉඳලා උත්සාහ කරන්න පටන් ගත්තොත් අර්ථ වඩා ලොකු ගමනක් යන්න පුළුවන් වෙනවා. ඒ නිසා සීල විසුද්ධිය අත්‍යවශ්‍යමයි. මොකද සියලු අකුසල ධර්මයන් නීවරණයක් බවට පත් වෙන නිසා. ආන් ඒ කාරණාව නිසා නිවනට යොමු වෙන පුජ්‍යලයාට ඊටාම පහසු ආකාරයක් සකස් කරගන්න අපි බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පා කරපු තරමින් මේ පංචශීලයක් දේශනා කළා. කොයි තරම් පව් තියෙනවද ලෝකේ? ඒ බොහෝ පව් තියෙන අතර සුවිශේෂී කර්ම පහක් නිපන්සිල් කියලා දේශනා කළේ. අපි සඳහන් කළානේ කර්මපත කියලා. පන්සිල් රැකගෙන පව් කරන්නත් පුළුවන්. හිතලා බලන්නකෝ පන්සිල් රැකගෙන පව් කරන්න බැරිද කියලා. කෙලෙස් 1500ක් තියෙනවානේ. මෙතනින් පහයිනේ දේශනා කරලා තියෙන්නේ. මේක තෝරලා අරගෙන
බරපතලම පහ දේශනා කළා. මේක රකින්නම වෙනවා. ඒකයි කර්මපතමයි. ඉතින් ඔයා පහ රකින්න ගමන් පව් කරන්නත් පුළුවන්. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේක වැටහෙන්නේ නැති කෙනෙකුට නම් ඒක පුදුම කතාවක් වෙනවා. මේ පහ රකගෙනත් පව් කරන්න වෙනවා. ඒකට එයාට 1500 අමතක වෙලා. මොකද යම් කෙනෙක් පන්සිල් ආරක්ෂා කරගෙන ඊර්ෂියා කරන්න පටන් ගත්තා කියලා පන්සිල් කැඩෙන්නේ නෑනේ. ඊර්ෂියාවක් හිතේ ඇති වුණා කියලා පන්සිල් කැඩෙන්නේ නෑ. ලෝභයක් ඇති වුණා කියලා පන්සිල් කැඩෙන්නේ නෑ. කේන්ති ගිහිල්ලා කාට හරි අල්ලගෙන ගැහුවා. උනාට පන්සිල් කැඩෙන්නේ තමන්ගේ මෑණියන්ටම බැන්නා. මහා පවක් රැස් වුණා. පන්සිල් කැඩුනේ නෑනේ. එහෙනම් පන්සිල් තියාගෙන පව් කරන්න පුළුවන්. නමු චිත්ත විසුද්ධියක් ගැන මෙතන සඳහන් කෙරුවේ මේ සිල් පද පහ රැකෙන එක හරි වටිනවා. අර එහෙම වුණා කියලා සිල් කැඩුනේ පන්සිල් කැඩුනේ නැහැ. ඒ හින්දා නමුත් මේ සිල් පද පහ අනිවාර්යයෙන්ම නිරේට ගෙනියනවා. නිරේට ගෙනියන හින්දා තමයි භාග්‍යතුන් වහන්සේ මේක විශේෂ කරලා දේශනා කළේ මේ පහ ආරක්ෂා කරන්න. ඉතින් ආනිසංසත් වෙනම දේශනා කළා. ඒයි නම් මේයි මං හිතන්නේ. ඒ ගැන හුඟක් දන්නවා. අංග සුරාපානයෙන් වැළකීමේ ආනිසංස එහෙම 90 ගණක් තියෙනවා සඳහන් කරනවා. එතකොට මුසාවෙන් වැළකීම, බැරදි කාම සේවනයෙන් වැළකීම මේ එකක් ගානේ තියෙන ආනිසංස වෙන වෙනම පැහැදිලි කරනවා. එතකොට යම් කෙනෙක් මේ පහම හරියටම ආරක්ෂා කරන්න පටන් ගත්තොත් මොන තරම් ඒ ජීවිතේට පින් ගලන්න පටන් ගන්නවද? පුණ්‍යාභිසන්ද සූත්‍රයේ පින් ගලන ගංගා 8න් පහක්ම පන්සිල්. එක සිල්පදයක් එක ගඟක් හැටියට දේශනා කරලා තියෙනවා. ආන් එහෙනම් යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකුණොත් ඒකයි සඳහන් කළේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්තුන්ට අභය දුන්න පුද්ගලයෙකු බවට පත් වෙනවා කියලා. ඒක සාමාන්‍ය අභයක් වෙන්නේ නැහැ. සියලුම සත්තුන්ට අභය දුන්නා වෙනවා. මේ ලෝකේ විතරක් ජීවත් වෙනද නෑ, පුදුම ප්‍රීතියක් ඇති වෙනවා. මේ සක්වලෙන් එළියේ තව සක්වලවල් කෝටි ප්‍රකෝටි ගණන් කියලා කතා කළා. දිවි හිමියෙන් එකම සතෙක්වත් මරන්නේ නෑ කියලා තීරණය කරාම මේ කෝටි ගණන් ප්‍රකෝටි ගණන් සක්වලවල් ඉන්න සියලුම සත්ත්වයන්ට මගෙන් අභය හම්බ වෙලායි තියෙන්නේ. ඒක මොන තරම් ආනිසංස වෙයිද කියන කාරණාව විතරක්වත් සඳහන් කරන්න බෑ. එක සිල්පදයක් රැකීමෙන් එතරම්ම ආනිසංස සහිතයි. හැබැයි එකක් කැඩීමෙන් එතරම්ම අකුසල්ද සහිතයි. මේ සත්තු මැරුවොත් අල්පායුෂ්ක වෙනවා. මේක ප්‍රාණඝාත ශික්ෂාපදේ එකක් නේ. සත්තු මැරුවොත් ඊළඟ උපදින ජීවිතවල මම අල්පායුෂ්ක වෙනවා. මේ ජීවිතෙන් මේකෙන් යම් කොටසක් විපාක දෙන්නත් පුළුවන්. මට නම් හිතෙන්නේ මේ බුදු වදනට පිටුපෑමේ ශාපය විශ්වය පුරාම පැතිරිලා තියෙන කියලා. අපේ රටේ ඒක විශේෂයෙන් බලපෑවා වෙන්න පුළුවන්. මොකද වටිනා රටක්නේ. භාග්‍යතුන් වහන්සේගේ ආඥාව පවතින භාග්‍යතුන් වහන්සේ තුන් වතාවක් වැඩම කරලා ශක්තිය පිහිටවපු ශ්‍රේෂ්ඨ රටක්. උපදින්න වෙනම කුසලයක් මෙහි තියෙන්න ඕනේ. ඉතින් ලංකාව කොයිතරම් සුවපත් වෙයිද භාග්‍යතුන් වහන්සේට පිටුනපා ජීවත් වෙනවා නම්. ආන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සත්තු මරන්නේ පාල්පායුෂ්කයි කියලා. එහෙනම් අපි අද සත්තු මරලා දීර්ඝායුෂ ලබන්න බලාපොරොත්තු වෙනවා. මදුරුව ටික මරලා අපි දීර්ඝ කාලයක් ජීවත් වෙන්නයි කල්පනාව. ඉතින් එතනින්ම බුද්ධ වචනයෙන් එළියෙන්නේ මදුරුව ටික මරලා අපි දීර්ඝායුෂ වෙන්න කල්පනා කරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ප්‍රාණඝාතය නිසා වෙන්නේ අල්පායුෂ්ක වීමයි. ඒ මදුරුව ටික මැරිලෙයි වෙනම මදුරුව කණ්ඩායමක් අලුතෙන් එනවා. ඉතින් ඒක තමයි මැලේරියා මදුරුව නැතුව ගියා ඩෙංගු මදුරුව එන්න පටන් ගත්තා. දැන් ඩෙංගු මදුරුව නැතුව යයි මෙහෙම මර්ධනය කරගෙන ගියාම වෙනත් මදුරුවෙක් හැබැයි එන කෙනා අරට වඩා භයානක කෙනෙක් තමයි එන බව පේන්නේ. ඊට පස්සේ ඒ කට්ටිය එනවා විතරක් නෙමෙයිනේ. ඊළඟට පැහැදිලි කරනවා තව විවිධ පැතිවලින් අල්පායුෂ්ක වෙනවා. එක පැත්තකින් ගංගා වතුර ඇවිල්ලා අල්පායුෂ්ක වෙනවා. තව පැත්තෙන් නාය ගිහිල්ලා අල්පායුෂ්ක වෙනවා. තව පැත්තකින් සුලිසුලන් ඇවිල්ලා අල්පායුෂ්ක වෙනවා. කොයි පැත්තෙන් හරි අල්පායුෂ්ක වෙන්න තියෙන්නේ. එහෙමනම් මේ එක බණ පදයක් අපිට කොයිතරම්
මොන තරම් දෙයක් සලසලාද පන්සිල් කියහම අපිට නිකන් ඒක මේ හැංගෙන්නේවත් නෑ ඒක නිකන් සාමාන්‍ය දෙයක් වගේ නමුත් මේ සිල්පද පහ ඇතුලේ මොන තරම් දේවල් අන්තර්ගත කරලාද භාග්‍යතුන් වහන්සේ කියන කාරණා විතරක් හිතන්න පුළුවන් නම් මං හිතන්නේ චුල්ලකම්ම විභංග සූත්‍රයේම ඇති ලංකාවට නම් හැදෙන්නේ ලංකාවටනේ ලෝකෙටම ඇති මනාව ওই කාරණාව එළියට આવු ඒ වුණාට හුඟක් දෙනා කල්පනා කරන්නේ මේ සම්මාදිට්ඨිය ලබන්න ප්‍රාර්ථනා කරන්න සම්මාදිට්ඨිය ලබන්න බෑ ප්‍රාර්ථනා කරලා ලැබෙනවනේ ඉතින් කොච්චර දේවල් ලබන්න පුළුවන්ද ප්‍රාර්ථනා කරලා විතරක් ලබන්න බෑ යෙදෙන්න ඕනේ එහෙනම් කෙනෙක් කල්පනා ප්‍රාර්ථනා කරන්න ඉපේ මං විභාගයේ පාස් වේවා කියලා හැමදාම ප්‍රාර්ථනා කරගෙන හිටියා කියලා කවදාවත් පාස් වෙන්නේ නැහැ මහන්සි වෙලා යෙදෙන්න ඕනේ මං ධනපතියෙක් වේවා කියලා ප්‍රාර්ථනා කළා කියලා කවදාවත් ඒක වෙන්නේ නැහැ වෙහෙසෙන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ කටයුතු කරන්න ඕනේ වෙනුවෙන් ඒ උත්සාහය මතයි ප්‍රතිඵලය රැඳිලා තියෙන්නේ එහෙනම් සම්මාදිට්ඨික වේවා කියලා ප්‍රාර්ථනා කළාට කවදාවත් හරියන්නේ නැහැ සම්මාදිට්ඨිය යෙදෙන්න ඕනේ සම්මාදිට්ඨිය ලැබෙන හැටි තේරුම් අරගන්න ඕනේ ආන් එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ සිල්පදේ මනාව ආරක්ෂා කරපු කෙනාට රැකවරණයක් හම්බ වෙනවා එහෙමනම් ආනාපාන සති භාවනාව දියුණු කරගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක් මේ සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ දිවි හිමියෙන් පන්සිල් ආරක්ෂා කරනවා කියන පොරොන්දු අපි තුල තිබිය යුතුයි කියන කාරණාව. දිවි හිමියෙන් පන්සිල් රකින්නවා කියන පොරොන්දුව තියෙන්නම වෙනවා. ඒ සීලය නැතුව භාවනාව වඩන්න වාඩි වුණාට කවදාවත් මේක වැඩෙන්නේ නැහැ. විසිරෙන එක නවත්තන්න පුළුවන්කමකුත් නැහැ. හැම වෙලාවෙම හිතන්නේ වෙන්නේ අහවලාටත් වැඩෙනවලු මට විතරක්ම මේක වැඩෙන්නේ නැද්ද කියලා කල්පනා කරන්නයි වෙන්නේ. නමුත් මගේ වැඩෙන්නේ නැති වෙන හේතුව කොතනද තියෙන්නේ? මං ගාවම ඒක තියෙනවා සිල් පිරිසිදු නැහැ. තෙරුවන් සරණ යන කාරණාව අත්‍යවශ්‍යයි. ඊළඟට සීල විසුද්ධිය අත්‍යවශ්‍යයි. මේ භාවනාව දිනුකරනද අපි මේ වෙනකොට මේ භාවනාව දිනු කරගන්න අවශ්‍ය කර්මස්ථාන ගණනාවක් සම්පූර්ණ කරලා සාකච්ඡා කරලා තියෙනවා. ඒ කරුණු අපේ අය දැන් බොහොම ලියාගෙන කරගෙන හරි අවබෝධයෙන් ඉන්නවා. මේ අහන ප්‍රශ්න වලිනුත් ඒක හරියට වැටහෙනවා කොයිතරම් අවබෝධයකින් ඉන්නවද මේ කාරණාව පිළිබඳව කියලා. එhmenan දැන් මනාව සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තොත් අපිට මේ භාවනාවෙන් මේ වෙනකොට යම් ගමනක් යන්න අවශ්‍ය කාරණා ටික ලැබිලා තියෙනවා. නිවැරදිවම භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. ඒ නිසා ඒ මත කටයුතු කරලා උත්සාහ දරලා ශ්‍රද්ධාව උපදවාගෙන සීල විසුද්ධිය ඇති කරගෙන නිවැරදිව තෙරුවන් සරණ ගියපු සැබෑ බෞද්ධයින් පිරිසක් ඒ මත එතකොට නිර්මාණය වෙනවා නම් මං හිතන්නේ මේ රටේ ආරක්ෂාව ඒ තුලම හැදෙනවා.